හැම දිනාටම තෙරුවන් සරණයි. අපි හූස්ටන් විහාරයේ පවත්වාගෙන යන පස් දිනක භාවනා වැඩමුළුව දැන් ආරම්භ කරන්න ලෑස්ති වෙන්නේ. අපි ඊයේ දවසේ ඒ අවශ්‍ය උපදේශ ඒ වගේම දේශනා පැහැදිලි කිරීම සිදු කරා. අද දෙවැනි දවසයි. මේ වැඩසටහනට හුස්ටන් විහාරයේ නිවාසිකව සිටින පින්වතුන් පමණක් නෙමෙයි වෙනත් රටවල පවා නිමෙස්වල ඉඳලා සහභාගී වෙනවා. දැන් අපි ඊයේ දිනය තුල පැහැදිලි කරලා දුන්න මේ ආධුනික අලුතෙන්ම සක්මන් භාවනාව පුරුදු වෙන පින්වතුන්ට ඒ භාවනාවට භාවනා කිරීමට වැදගත් වන ධර්ම කරුණු ටිකක්. ඒ ධර්ම කරුණු වල මූලිකව අකුසලයේ ගැන මතක් කරා. මොකද මේ භාවනාවේ දියුණුව රඳා පවතින භාවනාවකින් කරන්නේ අකුසලයේ විනාශ කිරීමයි. දැන් අකුසල් 10ක් තියෙනවා කියලා මම පැහැදිලි කරා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල පැහැදිලි කරනවා අකුසල් 10ක්. දස අකුසලයේ. ඒ දස අකුසලයෙන් කායික අකුසල් වාචික අකුසල් වශයෙන් 7ක් තියෙනවා. මේ කායික හා වාචික අකුසල් ටික පාපය කියලා කියනවා. දැන් භාවනාවකින් කරන්නේ මේ පාපය දුරු කරගෙන ඉන්නේ කවුරු හරි. භාවනාව පටන් ගන්න සුදුසුකම් ලබන්නේ එහෙමයි. ඒක බුද්ධ දේශනාවක් විදිහට පැහැදිලි කරා. සබ්බ පාපස්ස අකරණං ගුණී තියෙන්න ඕනේ භාවනාවක් කිරීමට. ඒ කියන්නේ සබ්බ පාපස්ස අකරණං ගුණී ලැබෙන්නේ මිනිස්සෙකුට කායික අකුසල් හා වාචික අකුසල් රැකලා ඉන්න අවස්ථාවක. දැන් ඒක ඒවක් භාවිතා කරමින් භාවනා පුහුණු වීම සාර්ථක භාවනාවක් භාවනාවල් දියුණු කරගන්න හැකියාව නැහැ. නමුත් භාවනාවෙන් කරන්නේ අර දුරු කරගත්ත කායික අකුසල් හා වාචික අකුසල් 7ට අමතරව සංකල්පීය අකුසල් 2ක් ගොඩනගෙනවා කියලා මම කියා දුන්නා. ඒක අභිජ්ජා ව්‍යාපාද. අභිජ්ජා කියන එක නිකන් පාලියෙන් ගත්තා. අභිජ්ජා ගුණය ගත්තම ඇලීම, යමකට ඇලීම. ඒ වගේම ව්‍යාපාදේ කියන්නේ ගැටීම. දැන් මේකට විරුද්ධ මේ කුසල් ස්වરૂපය අභිජ්ජා කියන්නේ අකුසල් ස්වરૂපයක්. ව්‍යාපාද කියන්නේ අකුසල් ස්වરૂපයක්. අභිඥා වලට විරුද්ධව කුසල් ස්වરૂපයක් තියෙනවා. ඒක ධර්මයේ හඳුන්වන්නේ අනභිඥා කියලා. දැන් අභිඥා නැති තැනක, ව්‍යාපාදේ නැති තැනක සංකල්පනාවල හටගන්නේ අනභිඥා අව්‍යාපාදයි. එතකොට අභිඥා ව්‍යාපාද නිර්මාණය වෙන්නේ ලෝභ, දේශ, මෝහ කියන අකුසල් මුල්වලින්. ඒ වගේම අනභිජ්ජා අව්‍යාපාද කියන ඒවා නිර්මාණය වෙන්නේ අලෝභ, අද්දේශ, අමෝහ කියන කුසල් මුල් වලින්. එහෙනම් කුසල් පාක්ෂික ධර්මතා දෙක තමයි සංකල්පීය පවත්වන කුසල් දෙක තමයි අනභිජ්ජා අව්‍යාපාද කියන්නේ. මේ අනභිජ්ජා ගුණය හෝ අව්‍යාපාද ගුණය තියෙනකොට සංකල්පනාවල ඒ සංකල්පනාව හැම විටම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ගුණවලට එනවා. අභිජ්ජා හෝ ව්‍යාපාද සංකල්පනා හිතට එනකොට ඒක ඇලීම හෝ ගැටීම කියන දෙකෙන් එකකටපත් වෙනවා. දැන් අකුසල් පාක්ෂිකෝ වෙන්නේ ඇලීමයි ගැටීමයි. කුසල් පාක්ෂිකෝ වෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේකට මේ හතර එකහුව කරපුවන් තනි නමක් ධර්මයේ කියනවා. සතර බ්‍රහ්ම විහරණ බ්‍රහ්මයේ තියෙන ගුණයක් කියනවා මේක. බ්‍රහ්මයාගේ මනස තියෙන්නේ හැම විටම අනභිජ්ජා අව්‍යාපාදවලයි.
මනුෂ්‍යයන්ගේ මනස එහෙම නැහැ. විතක අනවිද්‍යා ව්‍යාපාද ගුණේ තාවකාලිකව තියෙන්න පුළුවන්. ඊගා මොහොත වෙනකොට ඒක අවිද්‍යා ව්‍යාපාද බවට හැරෙනවා. ඒක තමයි නරක. දැන් මේවා අපි මේ ටිකත් පස්සේ තව පැහැදිලි වෙයි. පැහැදිලි කරගන්න වෙනවා. දැන් අපි භාවනාව ඔය සක්මන් භාවනාව හරි මොනවා හරි සමත භාවනාවක් හෝ විපස්සනා භාවනාවක මූලාරම්භය මොන වගේද කියලා බලාගන්න වෙනවා. දැන් භාවනා කිරීමට සුදුසුකමනේ සියලු පව් දුරු කරගෙන භාවනාව පටන් ගත යුතුයි. ඉතින් මේක පටන් ගන්න වෙලාව විතරක් නෙමෙයි තමන්ගේ දිනචරියාවට සබ්බපාපස්සාකරණං ගුණය පච්චරගත යුතුයි. භාවනාව දියුණු කරගන්න නම් නිවසේදී මේ ගුණය පවත්වා ගන්න උත්සාහ ගත යුතුයි ඉදිරියට. කාර්යාලයේදී මේ ගුණය පවත්වා ගන්න මහන්සි ගන්න වෙනවා. එහෙම නැතුව මේ ගුණය නැවත නැවත අහිමි වෙලා යනවා නම් ජීවිතයේ කරන භාවනාව සාර්ථක භාවනාවක් වෙන්නේ නැහැ. විකෘති භාවනාවක් බවට හැරේවි. මේ භාවනාවේ වැඩක් ගන්න පුළුවන් භාවනාවක් දියුණු වෙන්න බෑ. සමත භාවනාවක් වෙන්නත් පුළුවන්, විපස්සනා භාවනාවක් වෙන්න පුළුවන්. දැන් අනික මතක් කරලා දෙන්න ඕනේ, මේ අපි පැහැදිලි කරන්නේ තනිකරම සතිපට්ඨාන භාවනාවක ඍජු විපස්සනාවක්. දැන් සක්මන් භාවනාව සතිපට්ඨාන භාවනාවක්. නමුත් සතිපට්ඨාන භාවනාවක් ඍජුවම පටන් ගන්න ගියත් මුලින් ඒ භාවනාවේ වැඩෙන්නේ අර සමත භාවනාවක තියෙන ගුණාංග ටිකයි. සමත භාවනාවක තියෙන ගුණාංග මොනවද? අර අවිජ්ජා ව්‍යාපාද කියන සංකල්පීය අකුසල් දෙක යටපත් වීමයි. දැන් කාමාවචර කුසල් කියලා જાතියක් තියෙනවා අපි වින් කියන්නේ. ඒ කාමාවචර කුසල් අපි හිතමු දන් දීම, එතනින් ගියාම පූජා පැවැත්වීම, බණ ඇහිම, බණ දේශනා කිරීම, මේ වගේ කරනකොට අපිට අනබිජ්ජා අව්‍යාපාද කියන සංකල්පනා එනවා. කුසල් වෙන්නේ ඒක හින්දා. නමුත් ඒක දිගට පවතින්නේ. එතන තියෙන්නේ අවිජ්ජා ව්‍යාපාද යටපත් කිරීමක් නෙමෙයි. කුසල් ක්‍රියාව මගින් తాවකාලිකව උඩට ගැනීමක්. හරියට කාසිය උඩ දැම්මම දැන් කුසල් පාක්ෂික භාවය අවිජ්ජා ව්‍යාපාද කියන ඒවා අගේ පැත්ත නම් කාසියේ රූපයේ පැත්ත වගේ තමයි අනබිජ්ජා ව්‍යාපාද කියන කුසල් පාක්ෂික භාවය. ඔක උඩදාන වතාවක් ගන්න පැත්ත මාරු වෙන්න පුළුවන්. මේක තමයි අපේ සාමාන්‍ය ජීවිතය. දැන් භාවනාවකින් බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි. සාමාන්‍ය විදිහට තියෙන්න නෙමෙයි. ක්ෂණිකව නැවත නැවත අවිජ්ජා ව්‍යාපාද උඩට එන්න දෙන්න ඒක නෙමෙයි භාවනා පුරුදු වෙන කාලයේදීත් විය යුත්තේ. භාවනාව තුල විය යුත්තේ. ඒ භාවනා කරන විනාඩි 10 නම් 10 තුල අවිජ්ජා ව්‍යාපාද යටපත් විය යුතුයි. යන්නේ එන්නෙම පුහුණුවක් ලැබුණොත් එතකොට සමාධි ශික්ෂාව තමන් ළඟ දියුණු වෙලා තියෙනවා. දැන් සබ්බපාපස්ස අකරණං ගුණී ලැබෙන විදියට කය වචන දෙක සංවර කරගත්තොත් සීල ශික්ෂාව සම්පූර්ණ වෙලා තියෙනවා මේ මොහොතේ. කැඩෙන්න පුළුවන් පස්සේ. අර භාවනාගම තහන පුරුදු කරලා එකපාරට මේක සනිකෝ කරන්න බැරි වෙයි. පුහුණු වීම අවශ්‍ය වෙනවා. ඒ පුහුණු කරලා අවිද්‍යාව ව්‍යාපාද දෙක යටපත් කරගත්තොත් සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙනවා ඒ කාලෙදි. හැබැයි භාවනාව නවත්තනකොට එහෙම ගුණයක් නැතු වෙනවා. නැවත භාවනා කරනකොට ඉක්මනින් අර ගුණය ලැබෙනවා. ඔහොමම තමයි ඉස්සරහට පුහුණු යන්නේ. දැන් අපි අද ඉගෙන ගන්න බලනවා අපි පුරුදු වෙන භාවනාව සක්මන් භාවනාව. සක්මන් භාවනාව තුළ ඒක අපි කියා දීලා තියෙන දැන් දැනට ආය අහන්න දෙයක් නැහැ. අපි පත්‍රිකා එවල ඇති ඒවා ඉංග්‍රීසිය පරිවර්තනයත් වෙලා ඇති ඒවා කියෝලා ඇති. අද උත්සාහ ගන්නත් ඇති මේ භාවනා පුහුණු වෙන්න. එතකොට ප්‍රායෝගික අත්දැකීමුත් ඇති අලුත් අයට. පරණ කවදා හරි ඊට කලින් භාවනා කරලා පුරුද්දක් තියෙනවා නම් මේ කියන ඒවා තමන්ට හොඳට තේරෙන ඒවා වෙන්න ඇති.
තේරුම් නැතුණත් කවුරු හරි අපි මේ වැඩසටහන් මාලාවේ දැන් ඊළඟට තියෙන්නේ ලංකා වේලාවේ නම් 8:00ට තියෙන ප්‍රශ්න සාකච්ඡා කිරීම ඒ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නත් පුළුවන්. දැන් කොහොම හරි මේ අපි බලාගන්න ඕනේ මේ සක්මන් භාවනාවේදී මේ අභිජ්ජා ව්‍යාපාද යටපත් වුණොත් ඒ භාවනාව ආරම්භය හරි සාර්ථකයි. දැන් අමතක කරන්න එපා හැම වෙලෙම අපේ සංකල්පනාවල අභිජ්ජා ව්‍යාපාද ඇත්තෙත් නැහැ. මොකද මාරු වෙනවා මේක කුසල් පාක්ෂිකව අනභිජ්ජා ව්‍යාපාද වලට. හොඳින් ජීවත් වෙනකොට ඒක වෙනවා. කුසල් කර්ම කරනකොට ඒක වෙනවා. දැන් මේ කුසල් කර්මයකින් නෙමෙයි මේක ගන්න. භාවනා කමටහන පුරුදු කිරීම ඒක විශේෂ දෙයක්. එතකොට කාමාවචර කුසලයක් විදිහට ලැබෙන්නේ නැහැ. සමත භාවනාව පුරුදු කරාත් ලැබෙන කුසලය ඒක කුසලයක් තමයි ලං කරලා දීන ධර්මයේ ඒක රූපාවචර කුසලයක් වෙනවා කියලා. දිනුනොන කුසල් භාවයකට ගියොත් මේක භාවනාවෙන් එන කුසලේ කාමාවචර කුසලයක් නෙමෙයි. රූපාවචර කුසලයක්. කාමාවචර කුසලයකින් එන අනභිජ්ජා ව්‍යාපාද ගුණය වගේ නෙවෙයි එතකොට රූපාවචර මට්ටමේ අනභිජ්ජා ව්‍යාපාද ගුණය. මේක සමාධි මට්ටමක් කියනවා. මේක තමයි සමාධිය කියන්නේ. සමාධිය කියන්නේ මොකක්ද කියලා අපි පස්සේ තව පැහැදිලි කරගෙන යනවා. ඒක හින්දා ලොකු ගැටලු තේරෙන්නේ නැහැ කියන්න හිතන්න එපා. අපිට ඊගාව දේශනා වාරවලදී අහුවේවි සමාධිය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගන්න. දැන් එහෙමනම් මේ සක්මන් භාවනාව කරනකොට මේ අභිජ්ජා ව්‍යාපාද යටපත් වෙන්නේ හැම වෙලාවකද කියලා බලන්න ඕනේ. දැන් එතකොට ගැටලු සහගතයි. මේ කතා කරන මේ අකුසලීය නිර්මාණය වෙන්න. ඒ කියන්නේ අභිජ්ජා කියන සංකල්පීය අකුසලයේ වෙන්න පුළුවන් ව්‍යාපාද කියන සංකල්පීය අකුසලය නිර්මාණය වෙන්න උදව් වෙන්නේ මූලයේ වෙන්නේ ලෝභ දේශ මෝහ කියන අකුසල් මුල් තුනයි. එතකොට අභිජ්ජා හෝ ව්‍යාපාද කියන දේ නිර්මාණය වෙන්නකොට ඊට පෙර නිර්මාණය කරලා හමාරයි අකුසල් මුල් වලින් මිත්‍යා දෘෂ්ටිය කියන 10 වෙනි අකුසලයි. එහෙනම් මුලින් නිර්මාණය කරන්නේ ලෝභ දේශ මොහ අභිජ්ජා හෝ ව්‍යාපාද නෙමෙයි. මුලින් නිර්මාණය වෙන්නේ අකුසල් මුල් වලින් මිත්‍යා දෘෂ්ටියයි. මිත්‍යා දෘෂ්ටියේ යටතේ තමයි ඒකට අනුරූපව තමයි අභිජ්ජා ව්‍යාපාද සංකල්පනාවල ඇති වෙන්නේ. එතකොට දැන් ගැටලුවක් වෙන්න පුළුවන්. අපි බෞද්ධයෝ ඉන්න මිත්‍යා දෘෂ්ටි කියන්නේ නෙවෙයිනේ කියලා. නෑ මෙතන කියන කතාව ඒක නෙමෙයි. මේ අකුසල් මුල් වැඩ කරලා අකුසල් මුල් වල සක්‍රීය වෙලා අභිජ්ජා හෝ ව්‍යාපාදයෙන් නිර්මාණය වෙන්න නම් එතන ඇති වෙන ධිට්ඨිය. ධිට්ඨිය තමයි මූලික දේ. ධිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය. නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්නේ නෑ බෞද්ධ. නමුත් මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්නේ නැතුව නවතින්නේ නැහැ. මොකද අකුසල් මුල් වලින් හදන දික්තිය මිත්‍යා දෘෂ්ටිය කියලා තමයි ධර්මයේ පැහැදිලි කරන්නේ. දැන් එහෙම වෙලා ඊගාවට බලන්න ඕනේ දැන් අපිට ඔය ලෝභ දේශ මෝහ කියන අකුසල් මුල් තුන මගින් අභිජ්ජා ව්‍යාපාද ඇති කරන්න පුළුවන් ආකාර ස්වરૂප කොච්චරක් තියද? මනුෂ්‍යෙක් වුණාම ස්වરૂප ආකාර දොරටු ඒ කියන්නේ අභිජ්ජාව ව්‍යාපාදේ ඇතිකරන දොරටු කොච්චර තියෙද? මනුෂ්‍යෙකුට මෙහෙම දොරටු තියෙනවා 6ක්. මේ දොරටු වලට කියන ධර්මයේ ආයතන. පළක් වෙලාට කියන ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ආයතන. දැන් උප්පත්ති ඉන්ද්‍රිය. උප්පත්ති ඉන්ද්‍රිය 6ක් තියෙනවා මනුෂ්‍යෙකුට මොනවද? ඇහැ කන නාසය දිව කය මනස මේවා ඉන්ද්‍රිය. මේ ආයතන කියලා කියන
කාලියෙන් කියනවා චක්කු සෝත ගාන ජීවහා කාය මන. එහෙමනම් මේ මේ කියන අකුසල් 10 නිර්මාණය වෙන්න අකුසල් 10ම නිර්මාණය වෙන්න ඇහැ උදව් වෙන්න පුළුවන්. ඇහැට උදව් වෙන්න පුළුවන්. ඇහෙන් හරහා මේ අකුසල් ඇති වෙන්න පුළුවන් අපිට. කනට කන හරහා මේ අකුසල් අපිට ඇති වෙන්නත් පුළුවන්. දිවට දිව හරහා ඇති වෙන්න පුළුවන්. නාසය හරහත් පුළුවන්. ශරීරය හරහත් පුළුවන්. මන මනෝමය වශයෙන්ුත් පුළුවන්. කල්පනා වීමෙන්ුත් පුළුවන්. නමුත් මේවා වෙන් කරන්න බෑ කාටවත්. එච්චර වේගවත්. දැන් වේගය වැඩි වෙනකොට අපිට විකෘතියක් පේනවා. එතකොට ඇහැට හැම වෙලේම ඇහැ හරහා මේ අකුසල් 10 හෝ අවිජ්ජා ව්‍යාපාද නිදාන අවිජ්ජා ව්‍යාපාද හඳුනක් තමන්නේ නැහැනේ අපිට. දැන් අපිට අහක් කරගන්න ඕනේ භාවනාවෙන් අවිජ්ජා ව්‍යාපාදනේ. එතකොට ඇහැ හරහා අවිජ්ජා ව්‍යාපාද බිහි කරන්න පුළුවන් වෙන්නේ ඇහැට රූපයක් පේනකොට. එතකොට ධර්මානුකූලව විස්තර කරන ඇහැට අරමුණක් එනකොට. ඒ වගේම කන හරහා අවිජ්ජා ව්‍යාපාද නිර්මාණය වෙන්න පුළුවන් කනට සද්දයක් ඇහෙන කොටයි. ඇහෙන්නේ නැති වෙලාව මේක සිදු වෙන්නේ නැහැ. ඒ වගේම නාසයෙන් අවිජ්ජා ව්‍යාපාද නිර්මාණය කරන වෙනවා නම් වෙන්නේ. නාසයට ගඳ සුවඳක් දැනෙන විටයි. ඒ කියන්නේ නාසයෙන් අරමුණක් එනකොට. දිවට අවිද්‍යාව ව්‍යාපාද පහළ වෙන්න පුළුවන් වෙන්නේ දිවහරහා. දිවහරහා අවිද්‍යාව ව්‍යාපාද පහළ වෙන්න පුළුවන් මොනවා හරි රස විඳින වෙලාවක විතරයි. කටේ මොනවා හරි තියෙන වෙලාවක විතරයි. ඒ වගේම කය හරහා ශාරීරිය හරහා අවිද්‍යාව ව්‍යාපාද ඇති වෙන්න පුළුවන්. ශරීරයට අභ්‍යන්තරව හෝ අභ්‍යන්තර කියන්නේ ශරීරය තුල ශරීර කොටසක් තුල තව ශරීර කොටස. අපේම ශරීර කොටස ස්පර්ශ වීමෙන් හෝ බාහිරයෙන් මොනහරි ස්පර්ශ වීම තුලයි. දැන් උදාහරණයක් විදිහට වාඩි වෙලා ඉන්නකොට තමන්ගේ කකුල වෙන්න පුළුවන්, දණිස්ස වෙන්න පුළුවන්, කොන්ද වෙන්න පුළුවන්, වෙනත් වස්තුවක පොළවේ හෝ කුටුවේ හෝ වාඩි වෙලා ඉන්න මෙට්ටේ හෝ ස්පර්ශ වීම අනුව මේ දේ වෙන්න පුළුවන්. ඊට අමතරව දැන් කකුල නමාගෙන ඉන්නකොට කකුලේ අභ්‍යන්තරයේ නහරවල් වල හෝ මාංශපේශී වල තෙරපි මානුවන් මේක වෙන්න පුළුවන්. ඒ කියන්නේ අභ්‍යන්තරවත් පුළුවන්. එතකොට කය ශරීරය හරහා අවිජ්ජා ව්‍යාපාද වෙන්න බාහිරවත් පුළුවන්. ඒකින්ද මේ දෙකම අභ්‍යන්තර බාහිර දෙකම ඇතුළත් ඉන්න මේකට නමක් දෙනවා ධර්මී පොට්ටබ්බ රූපය කියලා. ඒක කයට එන අරමුණ නම් කරලා තියෙන ධර්මයේ පොට්ටබ්බ. පොට්ටබ්බ රූපය. මොකද මේ ශාරීරික අභ්‍යන්තරයත් මේකට අන්තර්ගතයි, බාහිරයත් අන්තර්ගතයි. ඒ වගේම මනසට කල්පනාවල් අතීතයේ වෙන්න පුළුවන්, අනාගතයේ වෙන්න පුළුවන්, සැලසුම් වෙන්න පුළුවන්, තර්ක වෙන්න පුළුවන්, විතර්ක වෙන්න පුළුවන්, ඉගෙනගත්තු ශිල්පී දෙයක් වෙන්න පුළුවන්, මොනවා හරි දේවල් කල්පනාවට එනකොට මේ අභිජ්ජා ව්‍යාපාද අට ගන්න පුළුවන්. ඔහොම දොරටු හයක් තියෙනවා. දැන් අපි හිතමු මේ 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 වෙලාවේ මේ ඉන්නේ හැමෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බණහන වෙලාව. බණහන වෙලාව. එතකොට දැන් මේ ඉන්ද්‍රියයන් මේ උප්පත්ති ඉන්ද්‍රියයන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බණහනවා නම් එයා මේ ඉන්ද්‍රිය හයෙන් එක ඉන්ද්‍රියක් වැඩගන්නේ නැහැ. එකම එක ඉන්ද්‍රියයි. නෑ එහෙම එහෙම බණා එහෙමවත් බණහනයි හොයාගන්නත් බෑ. හරියට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බණහනවා නම් මේ වෙලාවේ එක ඉන්ද්‍රියක් වැඩගන්න බෑ. ඒ ඉන්ද්‍රිය තමයි ජීවහා ඉන්ද්‍රිය දිව. හැබැයි ඒකත් පෙලක් අය නින්ද යනවා කියලා ටොපි එහෙම කටේ තියාගෙන ඉන්නේ. එතකොට ඒකත් වැඩ. ඒකිනුත් අරමුණු වෙනවා. ඒකිනුත් අවිජ්ජා ව්‍යාපාද ඇති වෙනවා. නමුත් ශ්‍රද්ධාවන්ත කමානුව
මේ වෙලාවේ ඔයගොල්ලන්ගේ ඔය උපත්ති ඉන්ද්‍රිය හයෙන් අවිජ්ජා ව්‍යාපාද හටගන්නේ හරියට ඉන්නවා නම් දිවෙන් විතරක්. කෙනෙක් බනහනවා නම් ඇස් පියාගෙන නෑ ඇස් දෙක පියාගෙන බනහනවා. එහෙමනම් එයාට මේ බනහන කාලයේදී අවිජ්ජා ව්‍යාපාද ඇති වෙන්නේ නෑ දිවෙනුත් ඇති වෙන්නේ නෑ. ඇහැ අරහත් වෙන්නේ නැහැ. ඇහැට අරමුණු එන්නේ නැහැ ඇස් පියාගත්තා. ඊටොනේ ඉන්ද්‍රිය දෙකක් වෙනවා. ඒක හින්දා මේ බනහඬ පෙලක් අය පුරුදු වෙනවා හොඳින් බනහඬ කියලා ඇස් වහගෙන ඒක. ඒක අත්‍යවශ්‍යම නැහැ. ඒක හොඳයි. ඒ භාවනායේදී පෙලක් තැන්වල ප්‍රශ්න එන තැනුත් තියෙනවා මේක. එන වකවානු තියෙනවා. දැන් එහෙමනම් එහෙම ඉන්න කෙනාට එතකොට අවිජ්ජා ව්‍යාපාද ඇති වෙන ඉන්ද්‍රිය හතරයි තියෙන්නේ. දැන් බනහන්න බෑ කා මන කියන්නේ සෝත ඉන්ද්‍රිය නැත්නම් කන කියන එකෙන් අරමුණු නැත්තම්. දැන් ඇහෙන්නනම් කනට අරමුණු වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ අරමුණු කනට ඇහෙන ඔක්කොම ශබ්ද පරිසරයේ තියෙන ශබ්ද ඔක්කොම අට අවධානයක් තියන්නේ වැඩගත් කියලා කලකන්නේ මොනවද මේ ශ්‍රවණය වෙන දේශනාව අහන බණ ඒකින්ද දැන් කනෙනුත් එන අරමුණු හරහා මේ බණ අහන අතරතුරත් ඔයගොල්ලන්ට හුඟක් නෙමෙයි හැබැයි මේ මේ නිකන් සින්දුවක් අහන වෙලාවක වගේ නෙමෙයි සින්දුවක් අහනකොට නම් හුඟක් ඇති වෙන්නේ අභිජ්ජා ඒක තමයි ඒක ඇලීමක් කියන්නේ. අපි හින්දු අහන්න ආස වෙන්නේ ඔන්නේ අවිජ්ජා ගුණය. හැබැයි සමහර තැන්වල භක්තිගී තමන්ගේ ධිට්ඨිය ධිට්ඨිය අනුව දැක්ම අනුව ආගම අනුව ඒ උපදින ශ්‍රද්ධාව අනුව භක්තිගී අහනකොට අවිජ්ජා නෙමෙයි අනවිජ්ජා ඇති වෙන්න පුළුවන්. නම් බුදුහාමුදුරුවෝ ප්‍රඥා ශික්ෂාවට අවහිර බාධකයක් විදිහට පෙන්නලා දීලා තියෙනවා ගීතය. ඒකෙන් අටසිල් රකින්නකොට නච්ච ගීත වාදික විසුක දස්සන මාලා ගන්ධ මිලේපන ධාරණ මණ්ඩල කියලා මේවෙන් වලකින්න කියලා ශික්ෂාපදයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ වැලකිලා තියෙනවා. ඒකින් තින්දුහන්නේ. ඇයි අහන්නේ නැත්තේ කියලා බලන්න. නමුත් සමාධි ශික්ෂාවක් විතරක් තියෙන ඔය හින්දු ආගම වගේ ආගමක ඒ සමාධි ශික්ෂාවට මේ භක්ති ගීතය කමඨහනක් කරගන්නත් පුළුවන්. ඒකින්ද භක්ති යෝග කියලා යෝග ටික ඉන්දියාවේ තියෙනවා. ඒවා යෝග කියන්නේ භාවනා. බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේ තුල භක්ති යෝග නැහැ. මොකද සමාධි ශික්ෂාවට එහා යන්න බෑ භක්ති යෝගී. ප්‍රඥා ශික්ෂාවට යන්න බෑ. ඒකෙන් නම් නච්ච ගීත වාදික විසුක දසන මහලාගන්ධ විලේපන ධාරණ මණ්ඩල කියන ඒවා බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරනවා. හරියට මේ පුහුණුව ලබන්න නම් මේවා එක්ක බෑ කියන අපි ඒ ශික්ෂා පදත් පස්සේ කතා කරමු. මම මේ මතක් කරලා දුන්නේ දැන් මේ අපිට උප්පත්ති ඉන්ද්‍රිය හයක් තියෙනවා. ඒ හය හරහා අවිජ්ජා ව්‍යාපාද දෙක ඒ ඉන්ද්‍රියට අරමුණු වෙනකොට හට ගන්නවා. එතකොට දැන් ඔන්න බලන්න එහෙමනම් දැන් අපි බලා ගන්න ඕනේ අපිට මේ වෙලාව ගත්තොත් දැන් එක එකව කල්පනා වෙනවා. මම මෙහෙම දෙයක් අහලා තියෙනවා. ඒකද මේ බුදුහාමුදුරන්ගේ දේශනාව. නැත්නම් මේ පැහැදිලි කරන්නේ නැත්නම් මේ මං කියන දේශනාවේ මං කියන මේ බණ මං තම තමයි ඉගෙන ගත්තේ එකද කියලා පැටලි සහගත කරනවා. ඒ වගේ අරමුණු මතක් කරනවා. තර්ක ගේනවා. ඔය ඇහැට ගේන්න බෑ කනට ගේන්න බෑ. කනට එන අරමුණු නෙවෙයි. කනට එන්නේ මං කියන හඬ විතරයි මෙතෙන්දි. ඊට අමතරව ඒගොල්ලන්ගේ ඉන්න පරිසරය තුල ඇහෙන පරිසර සාධක වල හඬ වෙන්න පුළුවන්.
එතකොට මං හරිද වැරදිද මේ මේ මං කොච්චර දුරට හොඳද නරකද ඔය වගේ දේවල් ඒවා කෙලින්ම ඉන්නේ මනෝ ඉන්ද්‍රියයන්. ඒක තුලත් හැම විටම ගැබ්බෙන්නේ එතකොට අවිජ්ජා ව්‍යාපාද වෙන්න පුළුවන්. මේ අවිජ්ජා ව්‍යාපාද ඇති කරන ඉන්ද්‍රිය උපත්ති ඉන්ද්‍රිය හයක් අපිට තිබුණාට මේ ඉන්ද්‍රිය හයෙන් උපත්තියම බලගත් ඉන්ද්‍රිය මොකද්ද මනුස්සයෙක්ගේ මනෝ ඉන්ද්‍රිය. මොකද අනික් පංච ඉන්ද්‍රිය කියන ඒවා ඇහැ කන නාසය දිව කය කියන ඒවා පංච ඉන්ද්‍රිය කියලා හඳුන්වනවා. මේ පංච ඉන්ද්‍රියට වැඩිය බලගත් උපත්ති ස්වરૂපයෙන්ම සංසාර ස්වરૂපයෙන්ම මනෝ ඉන්ද්‍රිය. ඒක නිසා මේ සමත භාවනාව කියන එක තියෙන්නේ පංච ඉන්ද්‍රියේ අරමුණු මරාගෙන මනෝ ඉන්ද්‍රියේ අවිජ්ජා ව්‍යාපාද යටපත් කිරීමයි. අන්න සමත භාවනාවේ තාක්ෂණික ස්වરૂපය. දැන් සමත භාවනාවේදී කරන්නේ අවිජ්ජා ව්‍යාපාද යටපත් කිරීමයි. හැබැයි ඒ භාවනාවට යොදාගන්නේ උපත්ති ඉන්ද්‍රිය වලින් මනෝ ඉන්ද්‍රියයි. මනසින් හදපු නිමිත්තක් මෙනෙහි කරගෙන තමයි මේ දේ කරන්නේ. දැන් බුදුගුණ කියන එක අපිට ඇහැට පේන අරමුණක් නෙමෙයි. ඇහැට පේන්නේ නැහැ බුදුගුණ. බුද්ධානුස්සතිය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නපු සමත භාවනාවක් තියෙනවා. බුදුගුණ මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න මෙනෙහි කිරීමක් කරන්නේ මනෝ ඉන්ද්‍රිය හරහා. දැන් බුදුගුණ භාවනාව වඩලා කාට හරි පුළුවන් මනෝ ඉන්ද්‍රිය හරහා මනෝ ඉන්ද්‍රියෙන් එන අවිජ්ජා ව්‍යාපාද යටපත් කරගන්න. හැබැයි ඒක සාර්ථක වෙන්නේ භාවනාව ඒ මනෝ ඉන්ද්‍රියෙන් අවිජ්ජා ව්‍යාපාද යටපත් වෙන්න වෙනකොටම වෙන්න ඉස්සෙල්ලා පංච ඉන්ද්‍රිය මැරිලා යන්න ඕනේ. අරමුණු නැතු යන්න ඕනේ. එතකොට තමයි සමත භාවනාව සාර්ථක. ඒකින් සමත භාවනාව පටන් ගන්නෙම ඇස් පියාගෙන වාඩි වෙලා පහසු විදියකට වාඩි වෙලා. මොකද මේ කාය ඉන්ද්‍රිය ඒ වගේම ගන්ධ සුවඳ වැඩියෙන් දැනෙන තැනක ඉන්නේ නැතුව මොකද කනා මේ නාසය හරහා අරමුණු අඩුව. කටේ මොනව හරි තියාගෙන භාවනා කරන්න පටන් ගන්නෑ කවුරුවත්. එතකොට සද්ද අඩු තැනක එහෙනම් මේ බලන්න සමත භාවනාව එතකොට පුහුණු කරන්ඩ යොදා ගන්නා වූ ඉන්ද්‍රිය මේ උපත් ඉන්ද්‍රිය වලින් මනෝ ඉන්ද්‍රියයි. සතිපට්ඨාන භාවනා හිම නෙමෙයි. හොඳට මතක තියාන්න මේක නොදැන්නගෙන සතිපට්ඨානි බොරු වැඩ කරන ගොඩක් ඉන්නවා. හැමෝම පොත් කියවලා තියෙන්නේ මේ සමත භාවනාව ගැනයි. මොකද භාවනාව කියන එක ලංකාවේ එහෙම කාලයක් තිස්සේ අතුරුදහන් වුණා මේ ශාසනයේ තිබිච්ච විවිධ දේවල් අනුව. එතකොට අපිට භාවනාව ඉගෙන ගන්න භාවනාව කියන්නේ මොනවද කියලා ප්‍රායෝගික දේවල් හුඟක් ගන්න උනේ Hindu ආගම. ඒගොල්ලන්ගේ කවදාවත් ඒගොල්ලෝ කරන භාවනාවේ අඩු වෙලා නැහැ. හැමදාම ඒ පුහුණුව ගෙනියන පිරිසක් ඉන්නවා. පුහුණු වෙන පිරිසක් ඉන්නවා. ඒක අකණ්ඩව යන ගමනක් තිබුණා. එතකොට අපි කියවන්නේ ඒ සමත භාවනාවල තියෙන ගුණ දොස්. ඒක හිතාවෙන් අපි ළඟත් තියෙන්නේ හැම වෙලේම භාවනාව කිව්වම ওই සමත භාවනාවක් ගැන තමයි හිතන්නෙම. නමුත් මතක තියාගන්න සතිපට්ඨාන භාවනා කියන එක අහලා තියෙනවා. සතිපට්ඨානය කියන වචනේ කියනකොටම කාය වේදනා චිත්ත ධම්ම. මේ වේදනා චිත්ත ධම්ම ධම්ම කියන්නේ සිත තුළ හටගන්න දේ. මං ඊයේ දවසේ පැහැදිලි කරා මනෝ පුබ්බංග මා ධම්මා කියලා. මේ සිතුවිලි කියන එකයි ධම්ම කියන්නේ. එතකොට වේදනාව කියන්නේ සිතුවිල්ල, ප්‍රබල සිතුවිල්ල. චෛතසිකය. සිත තුළ වේදනාවක් නැහැ. සිත තුළ හටගන්න දෙයක් වේදනාව. චෛතසිකය. එතකොට වේදනා කියන චෛතසිකය අනිත් චෛතසික අභිභවාගෙන යෑමක් මේ සංසාර ස්වරූපේ තියෙනවා.
එතකොට වේදනා ස්වરૂපය වගේම අනිකුත් චෛතසික ස්වરૂපය එකහුවාම ඒක වෙන් කරගන්න දක්ෂ වෙන්නේ අපි සිතක් විදිහට තමයි එක ගුලියක් විදිහට තියෙන්නේ. එතකොට වේදනාව එළියට පැනලා වේදනා චිත්ත ධම්ම කියන හතර අරමුණක තියෙනවා ඕනම අරමුණක. ඒ කියන්නේ අපිට ඇහැට රූපයක් පේනකොට ඒ රූපය පේන අරමුණ තුල අන්තර්ගතයි වේදනාව චිත්ත ස්වરૂපය ඒ චිත්ත තුල හටගන්නේ ධම්ම ස්වરૂපය. ධම්ම කියන්නේ චෛතසික. වේදනාව චෛතසිකයක්. හැබැයි වේදනා චෛතසික අනික් වලට වැඩිය මහා අමුතුයි. කැපී පෙනෙනවා. ඒ වගේම කනට සද්දයක් ඇහුණත් ඔය තුන තියෙනවා. හතරම තුනම තියෙනවා. මොනවාද? වේදනා, චිත්ත ධම්ම. එතකොට දිවට රසක් දැනෙනකොට වේදනා, චිත්ත ධම්ම කියන කාරණා තුනම තියෙනවා. නහයට ගඳ සුවඳක් දැනෙනකොට වේදනා, චිත්ත ධම්ම තියෙනවා. කයට පොට්ටබ්බ රූපයක් ස්පර්ශ වෙනකොට කයට අරමුණක් එනකොට මේ කියන්නේ පොට්ටබ්බයි කියලා. ඒතනත් වේදනා චිත්ත ධම්ම තියෙනවා. මනෝ ඉන්ද්‍රියට මතක් වීමෙන් හෝ මොනවහරි වෙලා අරමුණක් එනවා නම් ඒතනත් තියෙනවා වේදනා චිත්ත ධම්ම. සමත භාවනාව හැම විටම වඩන්නේ වැඩෙන්නේ මනෝ ඉන්ද්‍රිය හරහා එන වේදනා චිත්ත ධම්මයි. මේක රහසක් නෙවෙයි. දැන් බෝධිසත්වයන්ට ආලාර කාලාම ගුරුවරයා කියා දුන්නේ මනෝ ඉන්ද්‍රිය ආරායන වේදනා චිත්ත ධම්ම වැඩිවීමෙන් වැඩිම තමයි නිවනට මඟ කියලා. ඒගොල්ලෝ නිවන කියලා ගත්තේ මොකද්ද? නීවරණයටපත් වෙච්චේ රූපාවචර මානසික තත්ත්වයක්. ඒවත් අපි පස්සේ කතා කරමු මේ රූපාවචර කියන්නේ මොකද්ද කියලා. එතන උද්දකාරාම පුත්‍ර කියන බෝධිසත්වයන්ගේ ගුරුවරයාත් වැඩිවේ භාවනාවක් විදිහට සමත භාවනාව. ඒකේ කෙර ගත්තේ අරමුණු මොන ඉන්ද්‍රියෙන්ද? මනෝ ඉන්ද්‍රිය. මනෝ ඉන්ද්‍රියෙන් එන වේද අරමුණක තියෙන අන්තර්ගතය ගත්තොත් එහෙනම් මනෝ වේදනා චිත්ත ධම්මයි. අන බෝධිසත්වයන්ට ඉන්දියාවේදී ගුරුවරු කියා දීපු දේ. නිවන් දකින්න වඩන්න ඕනේ මොකක්ද? මනෝ වේදනා චිත්ත ධම්ම. මේකෙන් එහෙම නිවනක් නෙවෙයි ලැබෙන්නේ කියලා බෝධිසත්වය අවබෝධ කරගෙන බුද්ධත්වයේදී පැහැදිලිව අවබෝධ කරගත්තා. මෙතන ලැබෙන්නේ එක්ක රූපාවචරය නැත්නම් අරූපාවචරය. දැන් බුද්ධත්වය ලබාගෙන බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයන්ට දේශනා කරන්නේ වඩන්න නිවන් දකින්න ඕන නම් කාය වේදනා චිත්ත ධම්ම සතර අතිපට්ඨානෙ වඩන්න. මේකට තමයි සතර අතිපට්ඨානෙ කියන්නේ. සතර අතිපට්ඨානෙ අන්තර්ගත කරුණු මොනවද? කාය වේදනා චිත්ත ධම්ම. එතකොට වේදනා චිත්ත ධම්ම කියන ඒවා තියෙනවා. ඇහෙන් එන අරමුණෙත් තියෙනවා, කනෙන් එන අරමුණෙත් තියෙනවා, නාසයෙන් එන අරමුණෙත් තියෙනවා වේදනා චිත්ත ධම්ම, දිවෙන් එන අරමුණෙත් තියෙනවා, මනසෙන් එන අරමුණෙත් තියෙනවා. ඇයි වේදනා චිත්ත ධම්ම වඩන්න කියන්නේ නැතුව බුදුහාමුදුරුවෝ කාය වේදනා චිත්ත ධම්ම වඩන්න කිව්වේ? නිවන් දකින්න ඒකායන මාර්ගය කාය වේදනා චිත්ත ධම්ම කියන සතරාතිපට්ඨානිය වැඩිමයි කියලා ත්‍රිපිටකයේ තියෙන වතාවල් මේ සටහන තියෙන තැන් ගණන් කරන්න බෑ වගේ. එච්චර සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා මෙහෙම මුලින්ම ආනිසංස ටිකක්. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධවානං සම්පතික්කමාය දුක්ඛදෝ මනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කියලා. එතන බුදුහාමුදුරුවෝ පෙන්නන සියලු දේවල් ආනිසංස හතක් ලැබෙන ඒකායන ක්‍රම සතරාතිපට්ඨානෙ වැඩි. සතරාතිපට්ඨානෙ මොකද? කාය වේදනා චිත්ත ධම්මයි. මේක ගැන පැහැදිලි විශ්වාසයක් නැතුව ඔය භවනා රක්ම භවනාව කරන්න ගියාම
පරණ ගුණ ගොඩක ඔයගොල්ලෝ පැටලෙනවා. අපිට බිහිරන්න බෑ. ඒ පරණ ගුණ ගොඩ කොහෙන්ද ආවේ ඔයගොල්ලන්? භාවනාව කියලා අපි දන්නේ සමත භාවනාවල පොත. ඒ පොතත් ඒ පොතට කරුණු ආවේ කොහෙන්ද? හුඟක් අයට ආවේ ඉන්ටර්නෙට් තරහා. කොහේ කරුණුද? ඉන්දියාව. ඉන්දියාවේ යෝගී. එතකොට ඒක හොයනවා අපි සතිපට්ඨාන. කවදාවත් ඒ ගුණ ලැබෙන්නේ නැහැ මේක වැඩුවට. කාය වේදනා චිත්ත ධම්ම වැඩිම තුල කවදාවා මනෝ වේදනා චිත්ත ධම්ම වැඩිම කියන සමත භාවනාවක ගුණ ලැබෙන්නේ නැහැ. මේක වෙනස් එක. හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල තියෙනවා යමෙකුට පුළුවන් සමත භාවනා ඉස්සෙල්ලා හොඳට ප්‍රගුණ කරලා ඒ සමත භාවනාවෙන් ලැබෙන ගුණය තමයි කුසල උපසම්පදා ගුණය. සමාධි ශික්ෂාව ලැබේ ශික්ෂාව මේක සමත භාවනාව. එහෙම ලබාගත් කෙනෙක් ඉන්නවා නම් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වුණාට පස්සේ එයා වඩන්න ඕනේ කාය වේදනා චිත්ත ධම්ම. හැබැයි එයාට පහතුවක් තියෙනවා. මොකද අර මනෝ වේදනා චිත්ත ධම්ම කියන සමත භාවනාව හරහා එයාට පළපුරුද්දක් තියෙනවා. අකුසල් 10ම යටපත් කරන්න. නැත්නම් සංකල්පීය වශයෙන් අපි කතා කරපු අවිජ්ජා ව්‍යාපාද දෙක යටපත් කරන්න තමන් ඉස්සර පුහුණු වෙච්ච භාවනාව. එතන එතකොට කුසලස් උපසම්පදා ගුණේ යා ළඟ තියෙනවා. එයාට ඕනේ සචිත්ත පරියෝධපණං ගුණේ ලබා ගන්නයි. ඒකට සතරසිපට්ඨානෙ වැඩි යුතුයි. එහෙනම් සතරසිපට්ඨානෙ වැඩිම තමයි වැඩිමෙන් තමයි ප්‍රඥා ශික්ෂාව ආරම්භ වෙන්නේ. මනෝවේදනා චිත්ත ධම්ම කියන සමත භාවනාව වැඩිම තුල තමයි සමාධි ශික්ෂාව පටන් ගන්නේ. කායික කුසල හා වාචික කුසල යටපත් කිරීමෙන් තමයි සීල ශික්ෂාව රඳාපවතින්නේ. එහෙනම් සීල සමාධි ප්‍රඥා කියන එක තමයි අර අපි පැහැදිලි කරගෙන ආපු ගාථාවේ මුල් පද තුන. මොනවාද? සබ්බ පාපස්සාකරණා කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපන්න. සබ්බපාපසාකරණං කියන ගුණය ලැබෙන්නේ සීල ශික්ෂාවේ ප්‍රතිඵලයක් විදියට. කුසලස්ස උපසම්පදා කියන ගුණය ලැබෙන්නේ සමාධි ශික්ෂාවේ ප්‍රතිඵලයක් විදියට. සමත භාවනා ඔක්කොම මේ ශික්ෂාවට අයිති. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන සමත භාවනා 40ක්. දැන් ඒව නෙමෙයි අපි කියා දෙන්නේ. මේ ඍජුවම සතිපට්ඨාන භාවනාව පිටින්ද මේවා කරන්න ඕනද නැද්ද කියන ප්‍රශ්නෙවත් වැඩි අහන එක තේරුමක් නැහැ. කියන එක කරන්න පුළුවන් නම් විශ්වාසයෙන් ඒ ප්‍රමාණවත් වෙයි. විශ්වාස නැතිකම තමන්ගේ තියෙන පුරුද්දේ තියෙන නරකකම. පුහුණු වල තියෙන නරකකම. චර්යාවේ තියෙන නරකකම. ඒකත් හැදෙයි මේ භාවනාව ටිකක් කල් පුරුදු වුණා. දැන් ප්‍රඥා ශික්ෂාව කියන්නේ එතකොට සතිපට්ඨාන භාවනාව වැඩි වෙනවා. ඔන්න දැන් ටිකක් දුරට අපි මේ දල හැගස්මක් දුන්නා. අපි මේ යන පුහුණුව තුළ දැන් සීල ශික්ෂාවක ඉඳලා පුහුණුව ආරම්භ වෙන්න ඕනේ. ඒකට සබ්බපාපසකරණං ගුණය තමයි ගුණය. ඒ සීල් වර්ග හුඟක් තියෙනවා ධර්මයේ. ඉතින් ඒවා අපි පස්සේ කතා කරමු. ඒගොල්ලන් ප්‍රශ්න වෙනවා නම් ඒවා ප්‍රශ්න විදියට ඉදිරිපත් කරන්න. දැන් මම මේ කියන්නේ මේකේ සීමාව සීල ශික්ෂාව තියෙනවා නම් කාට හරි මොකද්ද තියෙන්න ඕනේ ගුණය කියලා කාට හරි තියෙන්න එපා. නැත්නම් උඹලකට නොකා ඉඳීම සීලයක් විදියට සැලකෙන සමාජයක් නෙයි තියෙන්නේ. එකන සීල ශික්ෂාවක් තියෙනවද නැද්ද කියලා Tamanට තීන්දුව කරන්න පුළුවන් ධර්ම ඥානයක් තියෙන්න එපා. නැත්නම් කියන මිනිස්සයා කියන දේ කරන්න වෙනවනේ Tamanට. ඉතින් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ නේ, කාගේ හරි ශ්‍රාවකයෙක් වෙනවනේ අපිව. මේ ඔන්න ඒ වගේ ගැටලු ටිකක් එන හින්දා මේ ධර්මියත් පොඩ්ඩක් දැනගන්න වෙනවා. හැබැයි මේ ලොකුවට ගැඹුරට අභිධර්මී නෙමෙයි දැනගන්න ඕනේ. සූත්‍ර කටපාඩම් කරන්න නෙමෙයි ඕනේ. මේ ශික්ෂා තුනට අන්තර්ගත කරුණු ටික. දැන්
දැන් අපි කෘත්‍ය විදිහට බලුවොත් සීල ශික්ෂාවෙන් එතකොට කියන්නේ කායික හා වාචික අකුසල් දුරු කිරීම. සමාධි ශික්ෂාවෙන් හැම වෙලේම කරන්නේ සංකල්පීය අකුසල් දෙක වන අවිජ්ජා ව්‍යාපාද යටපත් කිරීම. දුරු කරන්නේ නැහැ ඒක. යටපත් කරන්න විතරයි පුළුවන්. ආය භාවනා නවත්වාම යසට එළියට එනවා. ඒක යටපත් කරනවා. භාවනා පුහුණු කාලයේදී භාවනා කරන කාලයේදී විතරයි අවිජ්ජා ව්‍යාපාද යටපත් වෙන්නේ. භාවනාව නැවැත්තුවම උඩට එනවා. ඒකින් සමත භාවනා කරන යෝගීන් මේ භාවනාව උඟක් දියුණු වෙනවා නම් රූපාවචර ධානාදී දේවල් ලැබෙන්න ලැබෙන්න එයා මනුස්ස සමාජයෙන් ඈත් වෙනවා. දැන් එහෙම නෙමෙයි බෞද්ධ වෙනවා. ධාන ලැබෙන්න ලැබෙන්න තව සමාජය තුලට රිංගනවා. මේක පරස්පරයි. මොන ධානයක් කියන එක ලැබෙන්නේ අවිජ්ජා දෝමනස යටපත් වෙලා මනෝඉන්ද්‍රියකින්. එහෙම යට ඒක යටපත් වෙච්ච ගුණයක් ආපු කෙනෙකුට නිර්ාමිෂ ගුණයක් තියෙන එක උත්තරීතර මනුස්ස ධර්මයන් මනුස්ස ධර්මයන් නෙවෙයි ඒක. ඒ මනුස්සයාට උත්තරීතර මනුස්ස ධර්මෙන මනුස්සය ළඟ ඉන්න බෑ. මනුස්සයෙක් කටයුතු කරන්න ගියාම අවිජ්ජා දෝමනස එන බග පේනවා යාට. ඒකින්ද ඔය ධාන වඩන තාපසේ වගේ අය කවදාවත් මනුස්ස සමාජය එක්ක ගනුදෙනු කරන්න කැමති නෑ තනින් ඉන්න. පිරිස් වශයෙන් නෑ. අඩු පිරිසක් එක්ක ඉන්න. අල්පේච්චෝ ඉන්නේ. ඒවා ඒවා ඒකෙම ගුණ. එහෙම නැතුව සමත භාවනාවක් දියුණු වෙච්ච කෙනෙක් ඉන්නවා කියන එක ව්‍යාජය. ඒකින්ද රැවටෙන්න එපා. භාවනා කරලා ඇති මම මේ කියන්නේ සමාධි ගුණයේ තියෙන වටිනාකම දැනගත්තොත් මේ භාවනාවෙන් දියුණුවක්ද මෙයා ළඟ තියෙන්නේ නැද්ද කියලා චර්යාවෙන් හඳුනගන්න ලීසි. ඒක ඒවා ඉතින් වෙනම ඉගෙන ගත යුතු දේවල්. අපිට ඒවා චිත්‍ර දුරට වැදගත් වෙන්නේ නැහැ මේ පුහුණුවට. අනුන්ගේ දේවල් වමනා වෙන්නෙම නැහැ. තමන් හරියට යනවා. දැන් සමාධි ශික්ෂාවෙන් එතකොට කරන්නේ අකුසල් 10 යටපත් වීමයි. දැන් ඕක අකුසල් 10 යටපත් වෙච්ච විවිධ අවස්ථා තමයි රූපාවචර ධාන අරූපාවචර ධාන කියලා ඔය මිමි ටිකක් හදලා තියෙන්නේ. ඒවා සමාධි මට්ටම් කියලා. දැන් රූපාවචර ධානය තුලත් අකුසල් 10 මේ යටපත් වෙලා. අකුසල් මුල් තුනේ යට ගිහිල්ලා. කුසල් මුල් තුන තියෙනවා. හැබැයි කාමාවචර මට්ටම නෙමෙයි එතන තියෙන රූපාවචර මට්ටම. රූපාවචර කියන්නේ මනෝමය දෙයක් විදියට. පංච ඉන්ද්‍රිය එක්ක ගනුදෙනු කරන දෙයක් නෙවෙයි කියන එක. පංච ඉන්ද්‍රිය ඇහැ කන නාසය දිව කය කියන පංච ඉන්ද්‍රිය එක්ක ගනුදෙනු කරන අරමුණක තියෙන්නේ කාමාවචර ස්වરૂපය. දැන් අපික තියෙන්නේ කාමාවචර ස්වરૂපය. එහෙනම් කාමාවචර වචර කියන එක චර්යාව එක්ක සම්බන්ධ දෙයක්. හැසිරෙනවා කියන අර්ථය. දැන් කාම ලෝකයේ හැසිරෙන අයගේ තියෙන ස්වરૂපය මොකද්ද? කාමාවචර ස්වરૂපය. කාමාවචර ස්වરૂපයේ තියෙන්නේ මොනවද? පංච ඉන්ද්‍රිය එක්ක ගනුදෙනු කරනවා. පංච ඉන්ද්‍රිය එක්ක තමයි මේ කාමය කියන ධර්මතාවය වැඩ කරන්නේ. ඇහැ කන නාසය දිව කය කියන එක පස්සේ අපිට අහුවේවි. එතකොට දැන් සමත භාවනාවෙන් දියුණු වෙලා අවිජ්ජා ව්‍යාපාද යටපත් වුණාම කාමාවචර ස්වરૂපයේ ඉක්මෝලා රූපාවචර ස්වરૂපයට යනවා. මනෝමය දෙයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකයි රූපාවචර කියන්නේ. දැන් මනෝමය දේ තුලත් හැබැයි රූපීය භාවය මනසෙන් හදපු රූපයක් තියෙනවා භාවනා නිමිත්ත තුල. ඒකයි රූපාවචර. අරූපාවචර වෙනකොට මේ භාවනා තවත් මනෝමය නිමිත්තක් දෙනවා. නිමිත්තේ රූපීය භාවයක් නැතුව යනවා. එතකොට රූපයේ අනන්ත විශාල රූපයක් වෙනවා. අනන්තය දක්වා විහිදෙන රූපයක් වෙනවා. ඒ වගේ අරමුණක් විතරයි අරූපාවචර ධානය වලට ගන්න පුළුවන්.
කවදාවත් අරූපාවචර ධ්‍යාන වලට ලැබෙන්න ගන්න බෑ කියනවා. දෙතිස් ගුණම මෙනෙහි කිරීම සමත භාවනාවක් ඒකක්. බුදු ගුණ මෙනෙහි කිරීම අරූපාවචර අරමුණක් විදිහට ගන්න බෑ. බුදු ගුණය බුදුහාමුදුරුවෝ එක්ක රූපයක් තියෙනවා. මනෝ තම තමන්ගේ රූපය සත්‍ය බුදු රූපේ නොවුනට තමන්ගේ හිතෙන් හදපු මනෝමය රූපයක් තියෙනවා. දැන් ඔන්නේ වගේ එතන සංකීර්ණයි. දැන් මම මේ කියා දුන්නේ නැත්නම් අර පරණ භාවනා රෙකෝඩ් එක මේ දවස් පහටක් ගෙනාවොත් ඔයගොල්ලොත් ඉවරයි මාත් ඉවරයි. දැන් ඒක එහෙම එකක් මෙතෙන්ට අදාළ නැහැ කියන්නේ මේ කරුණු ටික කියා දුන්නේ. තමන්ගේ පරණ හැකියාවල් හපංකම් බිම තියන්නේ. වඩන්න සතිපට්ඨානෙ අපි මේ උගන්වන්නේ සතිපට්ඨාන භාවනාව. ඒක අලුත් මේකක් විදියට අලුතෙන්ම කරන කෙනෙක් විදියට නවකෙක් විදියට කරොත් ගොඩයයි දිනයි නැත්නම් පරදී. තමන්ගේ හපංගමෙන් භාවනා කරන්න බෑ කාටවත්. තමන්ගේ උගච්චමෙන් භාවනා කරන්න බෑ. මොකද ඒක අදාළ නැහැ භාවනාව. තමන්ගේ පින්වන්තකම ඒත් බෑ ඒකත් අදාළ දෙයක් නෙමෙයි. සිල්වත්කම ටිකක් දුරට අදාළයි. ඉතින් මේ විදිහට මේවා සංකීර්ණ. මම මේ හැම දෙයක්ම කියන්නේ තමන්ගේ පරණ මත ඔක්කොම අත්හරින්න කියන එක. ඒකට වාසි වැඩි. මේ කියන්නේ තමන්ගේ හොඳටයි. මගේ හොඳට නෙමෙයි. තමන්ගේ පුහුණුව සාර්ථක වෙන්නයි. දැන් එතකොට අපි කියා දුන්නනේ දැන් සමත භාවනාවකට එහෙනම් ගන්නෙ මොනවද වඩන්නේ මනෝ ඉන්ද්‍රිය හරහා එන අරමුණ. ඕනම ඉන්ද්‍රියක එන අරමුණක අන්තර්ගත කරුණු හෙව්වොත් වේදනා චිත්ත ධම්මයි. හැබැයි සතිපට්ඨාන කමඨහන මනෝ ඉන්ද්‍රිය හරහා එන අරමුණක් නෙමෙයි කමඨහනට ගන්නෙ කය හරහා එන අරමුණ. කාය ඉන්ද්‍රියට ගෝචර අරමුණ. ඒ කියන්නේ ඇහෙන් එන අරමුණකුත් නෙවෙයි මේකට ගන්නෙ, කනෙන් එන අරමුණකුත් නෙවෙයි ගන්නෙ, දිවෙන් හරහා එන අරමුණකුත් නෙවෙයි ගන්නෙ, මනෝමයෙන් හදාගත්තේ අරමුණකුත් නෙවෙයි. බුදු ගුණ, මෛත්‍රිය, එතරින් ගියාම දෙවියන්ගේ ගුණ, අනිත්‍ය තිලක්ෂණය, ඔය වගේ දේවල් හිතෙන් හඳපුවා ඒවත් නෙමෙයි ගන්නෙ. ප්‍රායෝගික වර්තමානයේම කයෙන් එන අරමුණ. එතකොට දැනගන්න ඕනේ එහෙමනම් අපි මේ සතිපට්ඨාන භාවනාව සක්මන් භාවනාව කරනකොට ඒ භාවනාවේදී අභිජ්ජා ව්‍යාපාද මුලින්ම යටපත් වෙන්නේ ඇහෙන් එන අරමුණේ නෙවෙයි, කනෙන් එන අරමුණේ නෙවෙයි, දිවෙන් එන අරමුණේ නෙවෙයි, මතක් වෙන හිතෙන් එන අරමුණේ නෙවෙයි, කයෙන් එන අරමුණේ. දැන් දැනුවත් වෙන්න ඕනේ තමන්ගේ ඔය කය ශරීරය ලස්සනට හදාගන්නේ ශරීරයේ මහා විශාල ඉන්ද්‍රියක්. ඇහැ වගේ එකකුත් නෙමෙයි, ඕක කන වගේ එකකුත් නෙමෙයි, කාය ඉන්ද්‍රිය. ශරීරය නෙමෙයි මම මේ කියන්නේ, කාය ඉන්ද්‍රිය. කයට අරමුණු ගැනීමේ ස්වરૂපය මහා දැවැන්තයි යෝධයි. ශරීරයේ බාහිරවත් අභ්‍යන්තරවත් හැම අංශු මාත්‍රයක් ගානේ මේ ඉන්ද්‍රියට වැඩ කරන්නේ. මෙච්චර ප්‍රබලයි කායින්ද්‍රිය. ඇහැට එහෙම නෑ. ඇහැ ඉස්සරහ දෙයක් තිබුණොත් පේනවා. ඇහැ වැහුවොත් පේන්නේ නෑ. පිටිපස්සේ තියෙන එක පේන්නේ නෑ. කායින්ද්‍රිය එහෙම නෙමෙයි. ඔළුවටත් අරමුණු වෙන්න පුළුවන්. ඔළුවේ එක එක ස්ථානවලට එන්න පුළුවන්. ශරීර කොටස් නම් කරගෙන තියෙන ඔළුවේ ඉස්සරහ නළල පිටිපස්ස ඔළුවේ පිටිපස්ස කන ළඟ බෙල්ල ළඟ ඔහොම කියන්න පුළුවන් වෙන්නේ මොකද? ඔය හැම තැනම දැන් රිදෙනවා කියනකොට වයි වේදනාවනේ, අර වේදනා චිත්ත ධර්ම කියන එකනේ අරමුණක තියෙන්නේ. එතකොට බෙල්ල රිදෙනවා කියනවා, කන රිදෙනවා කියනවා, දිව රිදෙනවා කියනවා, අපි ඔළුව යටින් රිදෙනවා කියනවා. ඔය කියන්නේ මොකද? ඒ රිදෙන්නේ කොහොමද? කයෙන් එන අරමුණක් අර. දැන් ඒ වගේ ශාරීරියේ හැම තැනින්ම මේ කාය ඉන්ද්‍රියේ කාය වේදනා චිත්ත ධම්ම කියන ඒවා වැඩ කරන්න පුළුවන්. කයෙන් අරමුණු වෙන්න පුළුවන්. එහෙනම් කය යෝධ ඉන්ද්‍රිය. බුදුහාමුදුරුවෝ ප්‍රඥා ශික්ෂාවට අරගෙන තියෙන්නේ කය හරහා එන මේ යෝධ ඉන්ද්‍රියයි.
මනෝ ඉන්ද්‍රිය නෙමෙයි. දැන් අපි මහන්ත්‍රියම ඉගෙන ගන්න අපේ කමටහනට අපි ගන්න කායේ හැම කොටසක්ද එක කොටසයිද. දැන් සක්මන් භාවනාවේදී දැන් අපි ගියා දීපු විදිහට කරන්න නම් අපි ගන්න කායේ එක කොටසයි යටිපතුල් දෙක විතරයි. එහෙනම් මේ කාය වේදනා චිත්ත ධම්ම වඩන්නේ අපි සතිපට්ඨාන භාවනාවේ සතිය පවත්වන්නේ සතිය පැවැත්වීමේ වැඩිම කියන්නේ අපේ ශරීර කොටස් වලින් අපේ අවධානය තිබිය යුත්තේ ස්ථාන දෙකයි. එකක් වම් යටිපතුල අනික දකුණ යටිපතුල. හැම වෙලේම නෙවෙයි. සක්මන් භාවනා කරනකොට අවධානය තියෙන්න ඕනේ වම් යටිපතුල ඇවිදින විට පොළවේ ස්පර්ශ වෙන මොහොතේ එක අවස්ථාවක්. අනික අවස්ථාව දකුණු යටිපතුල පොළවේ ස්පර්ශ වෙන මොහොත. මේ මොහොතවල් දෙකෙන් ඇති වෙන අරමුණු දෙක තමයි කමටහන්. ඒ අරමුණු දෙක තුල වැඩෙන වේදනා චිත්ත ධම්ම තමයි අපේ කමටහනේ මූල ආරම්භය. එහෙනම් අපිට දැන් මේ ඔයගොල්ලෝ සක්මන් කරනකොට ඔළුව රිදෙන්න පුළුවන් ගණන් ගන්න එපා. ඒක අපේ කමටහනට අදාළ නැහැ. ධනිස රිදෙන්න පුළුවන් ගණන් ගන්න එපා. ඒ ඉවසගෙන ඉස්සරහට කරගෙන යන්න. අපේ කමටහනට අදාළ මොනවද? පොළොවේ ස්පර්ශ වෙන අවස්ථාවේ යටිපතුල් දෙකෙන් එන වේදනා චිත්ත ධම්ම. හැබැයි මේ වේදනාව හොයන්න, සිත හොයන්න, ධම්ම හොයන්න ගියොත් ඔයගොල්ලෝ යටිපතුලේ එකක් නෙවෙයි අරමුණු වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒ අරමුණ ලැබෙන්නේ මනෝ ඉන්ද්‍රිය හරහා. හිතන්න බෑ යටිපතුලට. යටිපතුලට හිතන්න බෑ. කාය ඉන්ද්‍රියට හෝ පංච ඉන්ද්‍රිය එකකටවත් හිතලා කල්පනා කරලා තර්ක කරන්න බෑ. අරමුණු ගන්නවා විතරයි. තර්ක කරන්න ගියොත්, හිතන්න ගියොත්, කල්පනා කරන්න ගියොත්, සංසන්දනය කරන්න වුණොත් අපි හැමදාම පැවටිච්ච විදිහට මනෝ ඉන්ද්‍රිය අපේ කමටහන දිල ගන්නවා, දැහැ ගන්නවා. දැන් ඒක නවත්තන්න. දැන් එහෙම ගිහිල්ලා දැන් ඔන්න අපේ ඔය සක්මන් කරන කොට කෙනෙකුට ඉස්සෙල්ලාම අභිජ්ජා ව්‍යාපාද කියන මේ අකුසල් දෙක සංකල්පී අකුසල් දෙක යටපත් වෙන්නේ කකුල බිම වම් කකුල බිම වදිනකොට හෝ දකුණු කකුල බිම වදිනකොට හටගන්නේ අරමුණ තුලයි. අනික් වෙ මේ මේවා අඩු වෙන්න ඕනේ නැහැ. එහෙම හිතන්නත් එපා. ඕනේ නැහැ. බැරි වෙලා හරි මේ තවදුරටත් මේ කකු වම් කකුල පොළවේ වදිනකොට ඇති වෙන අරමුණේ අභිජ්ජා ව්‍යාපාද දෙක යටපත් වෙලා තවදුරටත් මේ භාවනාව දිගින් දිගට කරනකොට තමන්ට එක ගුණයක් ලැබෙවි. මොකද්ද? යටිපතුල හෝ යටිපතුලට ආසන්නව හෝ කකුලේ වෙනත් තැනක හෝ මේ ශරීරයේ හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතවල ගුණ ප්‍රකට වෙනවා. ගුණ කියන්නේ මොනවද මේවේ? ගුණ කියන්නේ උණුසුම, සීතල, කම්පන, චංචල, බරගති, එල්ලෙන ගති, වැగిරෙන ගති ආදී අමුතු දැනීම්. ආන්න භාවනාවේ අභිජ්ජා ව්‍යාපාද කමඨහන තුල යටපත් වුණාම මේ කමඨහනෙන් ලැබෙන ගුණ. හැබැයි ආධුනිකය භාවනා කරනකොට මේ ගුණයට එන්න දෙන්නේ නැහැ ඉස්සෙල්ලා. දැන් ආධුනිකයන්ට කවදාවත් මේ සක්මන් භාවනා කරේ නැත්නම් හරියට හොඳින් අවධානයේ තියාගෙන වම දකුණ මේ විදියට අවධානයේ එතකොට ශරීරයෙන් දැන් හැමතැනටම අවධානය ඕනේ නැහැ නේ මේකට. එහෙන් කණින් එන අරමුණ වලට අවධානය තියාගන්න ඉන්නේ ඔහේ ඒවා තිබිච්චා. කමටහන්ට ගන්න පොඩි අරමුණු දෙකයි. ඒ අරමුණු දෙකේ අවධානය තියාගෙන හැම වෙලෙම නෙවෙයි අරමුණ හටගන්න වෙලාවේ. ඒ කියන්නේ යටිපතුල් පොළවේ ස්පර්ශ වෙන වෙලාවේ. මෙහෙම විදිහට කමටහන යනකොට හරිය ආධුනිකයෙක් නම් මුලින්ම මේ අභිජ්ජා ව්‍යාපාද යටපත් වෙන්න කලින් භාවනාව තුළ එන්නේ මජ්ජතිය නිදිමත ගතියක් එන්නේ ආධුනිකයෙක් නම්.
ඉතින් කවුරු හරි අද දවසේ හෝ ඊයේ දවසේ මේ කරපු පුහුණුවෙන් සක්මන් කරලා හුණින් කරලා ඕනකමින් කරලා ටික වෙලාවක් කරනකොට නිදිමත ගැටි ආවනම් එයා උපත්තියෙන් කම්මැලියෙන් නෙවෙයි ඉන්න. මොකද නිදිමත කියන එක කම්මැලියාගේ මානව හිමිකම. මම මේ කියන්නේ නිදිමත කියන මානව හිමිකම නෙවෙයි. ඒක කම්මැලියාගේ මානව හිමිකම. මේ කියන්නේ කමඨාහණය තුලින් එන එක. නිදිමත ගතිය ආව නම් එයා කරපු භාවනාව කරපු විදිය සාර්ථකයි හරි. එයාට තියෙන්නේ නිදිමත ඉක්මෝ ගන්න. නිදිමත ඉක්මෝ ගන්න එයාට තියෙන්නේ නිදිමත හැදිලා ඒක ගණන් ගන්න නැතුව කරපු භාවනාව තවත් කරන්න උත්සාහ ගන්න. කරගන්න බැරි තරම් නිදිමත ආවොත් ඉඳගන්න යන්න එපා, ඉඳගෙන භාවනා කරන්න එපා, වෙන වැඩකට යන්න එපා. භාවනා කරපු ඒ සක්මන් මාළුවේ මොකක් හරි ඇවිදපු මන් තීරුවේ එක තැන හිටගන්න, නවතින්න, නැවතිලා වටපිට බලන්න. එතකොට නිදිමත ඇරේ නැවත සක්මන් කරන්න. කොහොමම කීප වතාවක් කරනකොට නිදිමත ඉක්මවල යයි. නිදිමත ඉක්මවනවා කියන්නේ භාවනාවේ එතකොට එකපාරට අර වගේ නිදිමතක් වෙන්නේ නැහැ. හැබැයි හැමදාම භාවනා කරන්න යනකොට අර මජ්ජතිය පොඩ්ඩක් එයි. ඊට පස්සේ ඒක දැනින් නැතු යයි. ආන්න එහෙම වුණාට පස්සේ අර ශරීර කොටස් වලින් ධාතු ගුණ ප්‍රකට වෙයි. මේවා ගැන මේවා අනුපිළිවෙල අර දීප පත්‍රිකාවල ඇති. ඒකයි මම කිව්වේ කමඨහනර ඕනේ උපදෙස් දීලා තියෙනවා. ඒවට අනුගමනය කළ යුතු දේවල් ඒ පත්‍රිකාවල දීලා තියෙනවා. දැන් මේ විදිහට භාවනා කරන්න. දැන් අද මම ගියා දුන්නේ මේ සතිපට්ඨාන භාවනාවක් කියන්නේ. එතකොට කාය වේදනා චිත්ත ධම්ම වැඩිමක්. ඒ කියන්නේ කයෙන් එන අරමුණක වේදනා චිත්ත ධම්ම වැඩිම. ඒකට කයෙන් එන අරමුණක් තෝරගන්න ඕනේ. සක්මන් භාවනාවේදී දැන් අපි කියා දෙන විදිහට කරනවා නම් වෙන ගුරුකුලයකින් තව විදිහක් මේ සක්මන් භාවනාව කියා දෙන්න පුළුවන්. ඒක වැරදි නෙවෙයි. ඒ එක එක ගුරුවරු මේක භාවිතා කරනවා. ඉදිරියට ගෙනියන්නේ එක එක දේවල් කරනවා. ඒක කිසිම මටක් දන්නේ නැහැ. නමුත් සිදුවිය යුතු දේ මං කියා දුන්නා. අභිජ්ජා ව්‍යාපාද අදාළ කමඨහන තුලින් යටපත් විය යුතුයි. මේක නොවුනොත් අවුරුදු ගානක් භාවනා කරත් වැඩක් නෑ. ඉතින් දැන් ඔය අපි කියා දෙන විදිහට ඔය ස්පාකය පාදයේ පොළවේ ස්පර්ශ වෙන තැන අවධානය තිබ්බොත් සිදුවෙන භාවනා වෙන් අත්දකින්න පුළුවන් මූලික ලක්ෂණ ටිකක් තමයි අද කියා දුන්නේ. එතකොට මේ අභිජ්ජා ව්‍යාපාද යටපත් වෙච්චි මොහොතේ ඒ කමටහන තියෙන ඒ කකුල බිම වදින අරමුණේ සතිය තියෙන මොහොතේ තියෙනවා කුසලස්ස උපසම්පදා ගුණය. තව ඉතින් ඉස්සරහට ඔබ යන්න තියෙනවා. අපි බලමු ඉස්සරහට යන්නේ කොහොමද කියලා. ඊගා දේශනාවලදී අපිට ඕනේ ඔයගොල්ලෝ කණ්ඩායම මහන්සි වෙලා ඔතෙන්ට දවසෙන් අද වෙනකොට හෙට වෙනකොට හදාගන්න උත්සාහ ගත යුතුයි. එහෙම නැතු මේ ගමන අපිට ඉගෙන ගෙන යන්න බෑ, බනහල යන්න බෑ. පුහුණුවෙන් යා යුතුයි. පුහුණුවක් අවශ්‍යයි. ඒක තමයි පුහුණුවට දෙන උපදෙසයි කමටහන. මම හිතන්නේ අදට નિયમિત කාල වේලාව අවසන් වීගෙන යනවා. අපිට තව කරුණු ගොඩක් පස්සේ පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේම අද දවසේම තව දෙකකින් පමණ අපි තියෙන ගැටලු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. වලසේ ගන්නවද? ඉතින් හැමෝම මේ සූම් වැඩසටහනවලදී ගැටලු තියෙනවා දැන් ඇහෙන්නත් ඇති. මොකද හුඟක් අය මේවා ඔන් කරලා තමන්ගේ ගෙවල් වල කනවා බොනවා, දිනචරියාව වෙනදා චරියාවම ගෙවනවා. ඉතින් හැමෝම අනික් අයට කරන උදව්වක් විදිහට ඉගෙන ගත යුතුයි. තමන් මේ වැඩසටහන සහභාගී වෙනවා නම් තමන්ගේ පරිගණකයේ හෝ ටෙලිෆෝන් එකේ මයික් එක ඕෆ් කරලා තියන්න. ඕකෙන් තමන්ගේ ගෙදර ඔක්කොම ටික ලෝකේ පුරා බෙදා හැරීමක් වෙනවා. ඒක හින්දා ඒක ඒ දේ වෙනවා තමන් දන්නේ නැහැ. හැබැයි ඒක තමයි අපිටත් වෙන්නේ. සමහර විට අපිත් මේකේ මොනවා හරි කරවොත් මෙතන තියෙන දේ ඇහෙනවා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න අනුන් වෙනුවෙන් අවධානය එතකොට කැඩෙනවා මිනිසුන්ගේ. ඒක අපහසුතාවක් වෙනවා. ඉතින් අපි අදට මේ පැහැදිලි කිරීම අවසන් කරන්න. එතකොට ලංකාවේ වෙලා වෙන රෑ 8ට
මම හිතන්නේ හොස්ටන් වල වෙලාවෙන් උදේ 9යි 9 හමාරට ඊයේ වගේම ප්‍රශ්න තියෙන ඒවා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න ටික ලියලා ඒ ආයතනයේ ඒ සංවිධානය කරන කෙනාට බාර දෙන්න. එතකොට ඉතින්දි කියලා ඊයේ වගේම අපිට ඒ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. පුළුවන් තරම් මේ තමන් පුහුණු වෙන එකේ ඇති වෙන ගැටලු निराකරණය කරලා දවසින් දවස ඉස්සරහට යන්න. තමන්ට තියෙන ලෝකෙ දින රස්න ටිකක් ගන්න එපා. මේවා විසඳුවා කියලා අපිට පුහුණුවට අදාළ වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට හැම දිනාටම අද දවසේ සාර්ථක පුහුණුවකට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.